හැසිරෙන්න ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන ඔබට මරණ බිය තියෙනවා නම් ඔබ කරන්න ඕනේ පංච නීවරණ වැඩිම නෙමෙයි පංච නීවරණ වැඩිමෙන් තව මරණ බිය වැඩි වෙනවා ඔබට මරණ බිය තියෙනවා නම් ඔබ කරන්න ඕනේ පුතේ මරණානුස්සතිය වඩන්න මරණානුස්සතිය වඩන්න අර මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිතේ දිහා දකින්න දැකලා මේ ජීවිතේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න දෙයනේ තමන්ගේ සාස්තුන් වහන්සේ ජේසුස් වහන්සේ වන්දනා කරන්න ගිය මිනිස්සෙන්ට මේ දේ වෙනවා නම් මේ අහිංසක මිනිස්සෙන්ට මේ විදියට පුපුරලා කුඩු වෙලා කෑලි කැඩිලා මිනියවත් නැතුව මිහිදන් වෙන්න වෙනවා නම් සතර මහා ධාතුවට පුතේ නිරතුරුවම මේ ජීවිතයේ තියෙන අනිත්‍යභාවය දකින්න මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍යභාවය දකින්න අර තරුපහේ මහා හෝටල් වල සුඛෝපභෝගී ආහාර වේල ගන්න ගියේ සුඛෝපභෝගී මිනිස්සයෝ කෑලි කැඩිලා විසි වෙලා කුඩු වෙලා මරණීය දුකටපත් වෙච්චේ මරණානුස්සතිය ජීවිතයෙන් තමයි දුක්පත් පෝසත් භාවකෙන් තොරව අපි කවුරුත් මරණය වැළඳ ගන්න ඇති නුවණින් දකින්න නුවණින් දකින්දි කුමක්ද අපි තුල වැඩෙන්නේ මරණානුස්සතිය මරණානුස්සතිය වැඩිද්දි කුමක්ද වැඩෙන්නේ සතර ඍද්ධිපාද සතර ඍද්ධිපාද ඡන්දය වීරය චිත්තය විමර්ශනා වැඩෙනවා ඡන්දය වැඩෙනවා කුසලයේ කෙරේ තව තව ශක්තිමත් වෙනවා එයි පංච උපාදානස්කන්ධ ලෝකයේ බිය කරොයි පංච උපාදානස්කන්ධ ලෝකයේ අනතුරුයි පංච උපාදානස්කන්ධ ලෝකයේ නිරේතුරුවම කැඩිලා බිඳිලා විසිරිලා විනාශ වෙලා නොසිතූ නොපැතූ වෙලාවක ඔක්කොම සුනු සුනු වෙනවා අන්න ඒ නිසා නිරේතුරු මෙයා තුල ඡන්දය වැඩෙනවා කුසලයේ ශක්තිමත් වෙනවා ඒ නිසා මං අකුසලයට යන්නේ නැහැ මේ අකුසල් වල විපාකයි මේ වෙන්නේ ඒ නිසා මේ අකුසල් විපාක වෙද්දි තව අකුසල් කරන්න බෑ එනිසා මම මරාගෙන මැරෙන බෝම්බ කරුවටවත් මං දේශය වඩන්නේ නැහැ. ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවා තුලිනොත් මම මරණානුස්සතියමයි වතු කරගන්නේ. එයා මරණානුස්සතියෙන් දකිනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ ඒ අධ්‍යාත්මික රූපය කෑලි කැඩිලා කුඩු වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙච්ච හැටි දකිනවා. ඒ බෝම්බ කරුවාගේ පටිච්ච සමුප්පන්න විඥාණය සතර අපායේ භයානක දුකට නැවත ප්‍රතිසන්දිය ලබනවා දකිනවා. සුන්දර මරණානුස්සතිය මරණානුස්සතිය වැඩෙදි සතර ඍද්ධිපාද වැඩෙනවා ඡන්දය වැඩෙනවා එයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා දැන් මගේ භික්ෂු ජීවිතේ මම ඔය අනතුරු දැක්කේ මොහොතේ පටන් මම තව තව මගේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුලමයි හිටියේ තව තව විදර්ශනාව තුල ශක්තිය තුලමයි හිටියේ මොකද පුතේ එතනයි අභියෝගය ජය ගන්නෙ මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර රා පොලා ඇතා ඉස්සරහට එද්දි බුදුරජාණන් වහන්සේ පුතේ ඒ ඇතාට මූණ දුන්නේ සතර ඍද්ධිපාදයන්ගේ ශක්තියෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් ඒ නිසා දරුවෝ අපි නිරතුරුවම සතර ඍද්ධිපාදයන් වැඩෙන්න ඕනේ අපි තුල මේ මොහොතේ එහෙමනම් මරණානුස්සතියයි වඩන්න ඕනේ පංච නීවරණ නෙමෙයි බයේ හැකිලිලා හිට මොකද්ද වෙන්නේ අනිද්දා මොකද්ද වෙන්නේ එහෙම හිතන මොහොතක් පාසා තව තව අකුසලයේ වැඩෙනවා තව තව අකුසල්මයි සිද්ධ වෙන්නේ එනිසා දරුවෝ ඡන්දය වඩන්න කුසලයේ තුල කැමැත් ඇති කරගන්න. තව තව අලෝභ ආදේශ මෝහ ධර්මයන් වඩන්න. ජීවිතයේ අනිත්‍යභාවය නියර දකින්න. සල්ලිකාර මිනිසයා දුප්පත් මිනිසයා එකම බෝම්බයකට කෑලි කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා යන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ විකෘතිය නුවණින් දකින්න. ඒ ඡන්දය වැඩෙද්දි මොකද ඡන්දයේ ඊළඟට වීරය ඇති වෙනවා. දේනේ කුමක් කෙරෙහි වීරයද? මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන වීරය. මේ දුකෙන් මිදෙන්න ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න ඕනේ කියන වීරිය. ඒ වීරිය තුල යාතුල චිත්තය අදිෂ්ඨානයක් ඇති වෙනවා. මම මේ දුක්ඛිත වේදනාකාරී මේ විනාශකාරී මේ නිරතුරුවම සෑම නිමේෂයකදීම අකුසලයට අදාළව කුසලයට අදාළව කැඩිලා බිඳිලා විසිරීලා විනාශ වෙලා යන මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙනවා කියන අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ අදිෂ්ඨානය ඇති වෙච්ච තැන යා විමර්ශාවෙන් විදර්ශනාවෙන් හැම දෙයක්ම දකිනවා හැම දෙයක්ම අනිත්‍ය සංඥාවෙන් එයා දකිනවා පසුගියේ වෙච්ච දේ දිහා දකිද්දි අපි දකින්නේ අනිත්‍යමයි නමුත් අපි අනිත්‍ය නෙමේ මතු කරගන්නේ පංච නීවරණ අපි දකිනවා අර සුන්දර තරුපහේ හෝටල් පුතේ ඕවට අපිට යන්න බෑ අහිංසක මිනිසෙකුට යන්න බෑ මධ්‍යම පන්තියේ මිනිසෙකුට යන්න බෑ මේ වගේ සුන්දර තරුපහේ හෝටල් මොනසා ලදරු භාවයට පත් වෙන දේවල්ද මේ සංස්කාරයන්ගේ ලදරු භාවය අපි දකිනවා. අද ඒවයි මිනිස්සෙක් නෑ අද ඒවයි මිනිස්සෙක් යන්නේ නෑ. අද ඒවයි ළඟින් යන්නත් මිනිස්සෙක් බයයි. දෙයනේ මේසා සුන්දර සංස්කාර මේසා අසුන්දර භාවයට පත් වෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකේ විහිරුව මතු කළ දකිනවා. ඒ නිසා නෝන නිරේතුරුවම අපි හැම දෙයක්ම විදර්ශනාවෙන් දකිනවා. ක්‍රිස්තුස් වහන්සේ වන්දනා කරන්න ගිය අහිංසක මිනිස්සයෝ දෙයනේ කෑලි කැඩිලා කුඩු වෙලා යන්නේ අකුසලයේ නිසාමයි කියලා අපි දකිනවා පුතේ
අකුසල නිසාමයි වෙන දෙයක් නෙමෙයි. අකුසල නිසාමයි. මොන හෝ කරා වූ අකුසල් නැත්තම් දුස්සීල භාවය නිසාමයි එහෙම වෙන්නේ. ඒක සිංහල බෞද්ධයාට වුණත්, ක්‍රිස්තියානි මහත්යාට වුණත්, මුස්ලිම් මහත්යාට වුණත්, Hindu මහත්යාට වුණත් ඒකයි යථාර්ථය. ඒ සෑම දෙයක්ම යා විනිවිද දකිනවා. විනිවිද දැක්කේ තැන එයා දකින්නේ මේ සියල්ලම සුන්දර ධර්මයේ ඒහිපස්සික ගුණයෙන් පුතේ. ඒ ධර්මයේ ඒහිපස්සික ගුණය තුල එයා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. එයා ධර්මයේ උපේක්ෂාව තුල ශක්තිමත් වෙනවා. එයා ධර්මයේ උපේක්ෂාව තුල එයා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා නිරතුරුවම නොනා එයා මේ වෙච්ච විනාශය ධර්මතාවයක් ධර්මයක් අපි දකින්නේ ධර්මයෝ ධර්මයෝ වඩත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධර්මයේ තුලින් ධර්මයක්ම වඩා ගන්නවා. අධර්මයෝ අධර්මයෝ වඩත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ වඩන්නේ ලෝභ දේශ මොහේනම් වැඩෙන්නේ අධර්මයක්මයි විනාශයක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පුතේ මේක සමස්ත ජාතියකම සිංහල බෞද්ධ මුස්ලිම් Hindu ભેදයකින් තොරව පුතේ සමස්ත ජාතියකම තීරණාත්මක කාලවකවානුවක්. ඒක තේරුම් ගන්න ඕනේ. තීරණාත්මක කාලවකවානුවක්. එනිසා මේ තීරණාත්මක කාල වකවානුවේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියමයි ජීවිතයට එකතු කරගන්නවා. අන්‍යාගමික ක්‍රිස්තියානි පින්වතුල්ලා, මුස්ලිම් පින්වතුල්ලා, Hindu පින්වතුල්ලා නිරතුරුවම සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න. ඒගොල්ලෝ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල නැහෙනේ. එනිසා සිල්පද පහේ ශක්තිය ජීවිතයට ගන්න. මෛත්‍රියේ ශක්තිය ජීවිතයට ගන්න. ඒ වගේම පුලුවන් තරම් දන් දෙමින් නිරතුරුවම පුතේ තමන්ගේ ආගමට ධර්මයට අදාළව යහපත්ව ජීවත් වෙන. එවැනි දෙයක් නොවුනොත් පුතේ මේ වෙලාවේ සිංහල බෞද්ධයා විතරක් ධර්මයේ තුල ශක්තිමත් වෙලා වැඩක් නැහැ. අනිත් සියලුම ආගම් අනිත් සියලුම ජාතීනොත් පුතේ මේ විනාශයෙන් මිදීම උදෙසා අත්වැල් බැඳගෙන මෛත්‍රී චිත්තෙන් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. මේ වර්තමානයේ තියෙන්නේ බෞද්ධ ක්‍රිස්තියානි Hindu මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. එවැනි ප්‍රශ්නයක් කොතනකවත් අපේ රටේ නැහැ. මේ මොහොතෙත් නැහැ. අපිට තියෙන්නේ ක්‍රිස්තියානි බෞද්ධ Hindu මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. වෙන දෙයක් නෙමෙයි. වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ පටලව ගන්න එපා. මේ ප්‍රශ්නේ පටලව ගන්න එපා. නිරතුරුවම පුතේ දේශපාලනයත් එහෙම නැත්නම් දේශපාලනයත් සම්මා සම්බුද්ධ ශාසනයත් පටලව ගන්න එපා. මේක දෙකක්. දේශපාලනයත් මේ රටේ ජාතික ආරක්ෂාවත් පටලව ගන්න එපා. මේක දෙකක්. ලෝකයේ කිසිම රටක පුතේ පක්ෂ වේවා විපක්ෂ වේවා ජාතික ආරක්ෂා වෙනුවෙන් ඒගොල්ලෝ පෙනී හිටිනවා. එහෙම නැතු ඒක අයිති එක පක්ෂයකට එක කණ්ඩායමකට විතරක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුම මේවා පටලව ගන්න එපා. ඒ නිසා වර්තමානයේ තියෙන්නේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා සිංහල බෞද්ධ මුස්ලිම් Hindu සියලුම මධ්‍යස්ථ ජනතාව අත්වැල් බැඳගෙන පුතේ සමගියෙන් මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතියටයි විරාමයක් තියන්න ඕනේ. ඒක තේරුම් ගන්න. හරි තැන එතනයි. එනිසා එය කරන්න පුළුවන්. කෑ ගහලා පෙළපාලි ගිහිල්ලා ද්වේෂය වඩලා වෛරය වඩලා සටන් පාත කියලා නම් නෙමෙයි. ඒ කියන මොහොතක් පාසා මේ දුර්වල දේශපාලන සංස්කෘතිය, මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය තව තව ශක්තිමත් දිශාවට අපි අරගෙන යනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ශක්තිමත් දිශාවට. එනිසා නිරතුරුවම මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය පුතේ එහි ආදීනවයයි අපේ මේ අස්පනා පිට තියෙන්නේ. මෙච්චර කාලයක් ආස්වාදයේ තුල හිටියා. නිරතුරුවම මෙච්චර කාලයක් අපේ රටේ සිද්ධ වුණේ පුතේ බොරුව බොරුවෙන් වැහුවා. බොරුව බොරුවෙන් වැහුවා. එනිසා බොරුව ඇත්තෙන් වැහුවේ නැහැ. එනිසා රටට අවශ්‍යයි මේ බොරුව ඇත්තෙන් වහන දේශපාලන සංස්කෘතිය. එනිසා මෙච්චර කාලයක් අපේ රටේ පාලක පින්වතුන්ලා මොකද්ද කළේ පුතේ? බොරුව බොරුවෙන් වහලා බොරුවේ සුන්දර ආස්වාදය තුල ජීවත් වුණා. සුන්දර සිහින ලෝකවල තීල දුණත් වුණා. සුන්දර සැපය තුල ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ කියන බොරුවේ ආස්වාදයක් තියෙනවා. ඒ බොරුවේ ආස්වාදය තමයි පහුගිය අවුරුදු පහ තුල රට ගෙවි ගියේ. සුන්දර ආස්වාදය තුල බොරුවේ ආස්වාදය බොරුව බොරුවෙන්ම වහවහ 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 පුතේ ඒ බොරුවේ සුන්දර ආස්වාදය තුල සිහින ලෝකවල ගත කළා. ඒ ආස්වාදේ කෙටි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න ආදීනවේ ඇවිල්ලා. දැන් බොරුවේ ආදීනවේ සමාජගත වෙලා පුතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ දකින්නේ මේ වගකීම් විරහිත දේශපාලන සංස්කෘතිය රට තුල ගොඩනැගුවා වූ බොරුවේ ආදීනවයයි. පහුගිය අවුරුදු පහේ දැක්කේ ආස්වාදයයි. එනිසා දැන් ඔබ ආස්වාදයක් දැක්ක බොරුවේ.
දැන් ඔබ මේ මොහොතේ ආදීනවේ දකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරුවේ කෙටි ආස්වාදය දැකලා බොරුවේ දීර්ඝ ආදීනවය මේ මොහොතේ දකිමින් බොරුවේ නිස්සරණය කරා යන්න කියලා. බොරුවේ නිස්සරණය කියන්නේ මොකද්ද? ඇත්ත කරා යන්න කියලා. ඇත්ත ජනතාව රවට්ටන්නේ නැති ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පෝෂණය වෙච්ච විනයකාමී විනයගරුක පාලකයෙක්ගේ අවශ්‍යතාවය උදෙසා පෙළගැහෙන්න කියන පණිවිඩය මේ මොහොතේ පුතේ වර්තමානයේ මේ දකින සෑම සිද්ධියක් තුලින්ම මතු කරලා දෙන්නේ එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ ඔබේ එකම අදිෂ්ඨානය ඔබ ඉදිරියේ තියෙන එකම අභියෝගය තමයි පුතේ මේ අසංවර දේශපාලන සංස්කෘතිය විරාමයක් තියලා සංවර දේශපාලන සංස්කෘතියක් විනයගරුක නායකයෙක් මේ තත්වයන් තුලින් මතු කරගන්න. නමුත් ඒක මතු කරගන්න පුළුවන් වෙන්නේ ඔබලාගේ සීලේ මෛත්‍රියේ ශක්තිය තුලින්මයි. එනිසා සීලේ යාගයේ ජීවිතයට එකතු කරගන්න. අන්නේ ආගමික පින්වතුන්ලා සීලේ මෛත්‍රියේ යාගයේ ජීවිතයට එකතු කරගන්න. බෞද්ධ පින්වතුන්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාගයේ ජීවිතයට එකතු කරගන්න. පුතේ ජීවිතයට එකතු කරගෙන කුමන පක්ෂෙන් වේවා පක්ෂය අපිට ප්‍රශ්නයක් නෑ. කවුරුන් හෝ වේවා පුතේ මේ බොරුව ඇත්තෙන් වහන මේ බොරුවේ ආස්වාදයට යට නොවෙන බොරුවේ ආදීනවය තේරුම් ගත්ත බොරුවේ නිස්සරණය කරා යන ඇත්ත සමාජයක් සාධාරණ සමාජයක් සම්මා සම්බුද්ධ ශාසනයට ගරු කරන සමාජයක් ගොඩනගන්න පුළුවන් ශක්තිමත් නායකත්වයක් කරා රට අරන් යන්න පුතේ. මේ මොහොතේ මේ සියලු විනාශයන් තුල රට ඉල්ලන්නේ එවැනි විනයගරුක නායකත්වයක් පමණක්මයි. ඒ නායකත්වයකින් තොරව පුතේ මේ ගන්න විසඳුම් සියල්ලම ගඟට කැපු ඉනිබවටයි පත් වෙන්නේ. ඒ නිසා පුතේ මේ සියලු ව්‍යසනයන්ගෙන් මිදෙන්න පුළුවන් එකම එක තැන බෞද්ධ පින්වතුල්ලාණන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියයි අන්‍යාගමික පින්වතුල්ලාණන් සීලේ මෛත්‍රියේ ශක්තියක්මයි. ඒ නිසා ජාති ආගම් ભેදයකින් තොරව පුතේ හැමෝම අත්වැල් අල්ලගන්න මේ ව්‍යාසනයේ ඉදිරියේ ආරක්ෂක හමුදාවට දෙන්න තියෙන පූර්ණ සහයෝගය දෙන්න පුළුවන් තරම් පන්සල් වල සෙනඟ අඩු කරලා පින්කම් සිද්ධ කරන්න පන්සල් වහන්න එපා පන්සල් වලට බැරියර් දාන්න එපා. නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපිට බියක් ඇති වෙනවා නම් අපි හිතන්න ඕනේ බැරියර් ගැන නෙමෙයි පන්සල් වැහිම ගැන නෙමෙයි අපේ ශක්තිය ගැනයි. හොඳට තේරුම් ගන්න අපේ ශක්තිය ගැනයි අපේ දුර්වලභාවය නිසායි බිය සකස් වෙන්නේ. එහෙමද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට ශ්‍රාවකයෝ හැටියට කියන්නේ ඔබලා තනි අලියෙක් වගේ හැසිරෙන්න කියලා. තනි අලියෙක් වගේ හැසිරෙන්න කියලා. තනි අලියා කවදාක්වත් පුතේ කැලේ දඩයක්කාරයෝ හිටියා කියලා කැලේ දාල යන්නේ නැහැ. ඒ වගේ මේ දඩයක්කාරයෝ මරන්න යන්නෙත් නැහැ පහර දෙන්න යන්නෙත් නැහැ තනි අලියා. එයා නිරේතුරුවම ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව තුල එයාගේ කටයුත්ත තුල ඉන්නවා. ඒකයි සංඝයා කියන්නේ. එනිසා පුතේ කවුරු බය වුණත් සංඝ සමාජයේ බය වෙතු නැහැ. සංඝ සමාජය කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා. මහා බ්‍රහ්මයාට වඩා උත්තරීතර පුද්ගලයා. සක්විති රජුරුවන්ටත් වඩා උත්තරීතර පුද්ගලයා. සක්‍ර දෙවියන්ටත් වඩා උත්තරීතර පුද්ගලයා. ඒ මහා සංඝරත්නයේ උත්තරීතර භාවය ප්‍රයෝජනයට අරගෙන පුතේ ජාතියට නායකත්වය දෙන සංඝයා දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීලේ යාගයෙන් මෛත්‍රී යාගයෙන් මේ විනාශය මේ අකුසලයේ යටපත් කරලා කුසලයේ මතු කරගෙන ජාතිය ඉල්ලන ජාතියට අපේක්ෂා කරන ජාතියේ මූලික අවශ්‍යතාවය වෙලා තියෙන පුතේ මේ ජාතික නිදහසට ගරු කරන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ගරු කරන ශක්තිමත් විනයගරුක පාලකේ කුමන පක්ෂයකින් හෝ මතු කර ගැනීමේ අභියෝගය අපි ඉදිරියේ තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න සූදානම් වෙන්න කියන කාරණේයි මේ සියලු විනාශයන් තුල අපිට මතු කරලා පෙන්වන්න පුතේ. ස්වාමීන් වහන්ස මේ සිද්ධීන් වලට හේතුව සප්ත අපරිහානීය ධර්ම දුර්වල වීමද ස්වාමින් වහන්ස? දරුවෝ සප්ත අපරිහානි ධර්මයන් දුර්වල වීම කියන කාරණේදී අපිට ආයිමත් කොතනකවත් නිදහසට කාරණා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක දියුණුව සකස් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම පාලකයා සප්ත අපරිහානි ධර්මයන් තුල ජීවත් වෙන්න ඕනේ කියලා. අපි සප්ත අපරිහානි ධර්මයන්ගෙන් කාරණා හයක්ම පැත්තකින් තියමුකෝ. අපි එක කාරණයක් ගමුකෝ. සත්ත අපරිහානි ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම කාරණේ තමයි පුතේ අතීතයේ අපේ නායකින් පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියනවා.
අතීතයේ අපේ නායකයන් රැගෙන ආවු සම්ප්‍රදායන් සම්මතයන් වෙනස් කරන්න එපා කියනවා. අතීතයේ නායකයන් අරගෙන ආවු යහපත් දේ වෙනස් කරන්න එපා කියනවා. දරුවෝ අද මේ විනාශය සිද්ධ වෙලා තියෙන ඕක නිසාම නේද? අතීතයේ පැනවුවා වූ නීති රීති නොනා දැන් වගන්ති කීයක් වෙනස් කළා දිනවද? කීවෙනි සංශෝධනේද පුතේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සංශෝධන 20 ගානක් නේද? මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ. එකින් එක වෙනස් කරනවා පුතේ. අතීතයේ පාලකයන් රැකගෙන ආපු පුතේ මේ ජාතික ආරක්ෂා උදෙසා රට තුල විශේෂ වැඩසටහනක් තිබ්බනේ. ප්‍රමුඛතාවයක් තිබ්බනේ. රටේ ජාතික ආරක්ෂාව ඔක්කොමට මිස්සෙලා ඒක රැකෙන්න එපා දරුවෝ. පුතේ ජාතික ආරක්ෂා උදෙසා ඒ සම්මත වෙලා තිබ්බේ සියලුම ධර්මතාවයන් විනාශ වුණානේ පුතේ. ඇත්තද බොරුද? එනම් පුතේ මේ විනාශය ගැන අපිට ධර්මානුකූලව සාධාරණයක් නැද්ද? මේ ධර්මානුකූල සාධාරණ විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාමයි මම ඔබට කිව්වේ දරුවෝ සප්ත අපරිහානී ධර්මයන්ගෙන් අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ දරුවෝ. ඒවා විනාශයෙන් විනාශයටම ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි මං කිව්වේ දරුවෝ මේ සප්ත අපරිහානී ධර්මයන් තුල රාජ්‍යයක් කරන්න කැමති ශක්තිමත් නායකයෙක් මොන පක්ෂෙන් හෝ වේවා ජනතාව පත් කරගන්න එින් තොර නම් පුතේ මේකට විසඳුමක් නැහැ. එතනම තමයි ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ. එහෙමනම් අද දවසේදී අප වෙනුවෙන් බොහෝ කරුණාවෙන් උන්වහන්සේ අපට පහදා දුන්නා. අපිට වැරදිච්ච තැන්, අපි අකුසල් පුරවගත්ත තැන්, එහෙමනම් වැරදි හඳුනගත්තා. ජීවිතය කුසලෙන් ශක්තිමත් කරගනිමු. අප්‍රමාදී වෙමු. අප විසින් රැස් කරගත් කුසල ශක්තියින් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයත්, මේ රටත්, මේ ජාතියත් සෑම මොහොතක් පාසාම සුරකීවා. අප කෙරෙහි බොහෝ කරුණාවෙන් මේ ධර්මය දෙසාවතාල මහරහතුන් වැඩිමගෝස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සුරකීවා. උන්වහන්සේලාට කිසිදු විපතක් කරදරයක් නොවේවා. උන්වහන්සේලා සුරක්ෂා වේවා. නිදුක්